ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ සිළු දෙනාම වදත්ම එකතු වෙලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික YouTube channel එක Nestlk YouTube channel එක අරගෙන තවත් එක වීඩියෝ එකක්. ඉතින් සැටලයිට් ඇන්ටනා එහෙම නැත්නම් සැටලයිට් TV තාක්ෂණය පාඩම් මාලාවේ 6 වෙනි වීඩියෝ එක තමයි මම අද ඔබට අරගෙන ඉන්නේ. මම මීට කලින් සැටලයිට් TV තාක්ෂණය පිළිබඳව වීඩියෝ පාඩම් පහක් අරගෙන ආවා. ඉතින් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝස් ඔයගොල්ලෝ පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් දාලා තියෙනවා. ඒ ලින්ක් වලින් ගිහලා බලන්න පුළුවන්. ඒ වගේම මම channel එකේ playlist එකක් create කරලා තියෙනවා satellite antenna technology කියලා. ඔයගොල්ලෝ ඒ playlist එකෙන් ගිහිල්ලත් මගේ පරණ වීඩියෝස් ටික බලන්න පුළුවන්. මොකද මේ වීඩියෝස් ටික බලලා පිළිවෙලට බලන්න. එතකොට ඔයගොල්ලන්ට මේ satellite රූපවාහිනී තාක්ෂණය පිළිබඳ හොඳ දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ඔයගොල්ලන්ට කලින් පොරොන්දු වුණා අද සැටලයිට් ඇන්ටනා සම්බන්ධ කරලා රිසීවර්ස් ටියුන් කරලා channels අරගෙන පෙන්නනවා කියලා. නමුත් මම මේ දවස්වල ටිකක් කාර්යබහුල වුණා හදිසියෙම. ඉතින් ඒක නිසා මට සම්පූර්ණ වීඩියෝ එක වැඩි විවර කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒක නිසා මම අද ඔබට මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ KU band සැටලයිට් ඇන්ටනා එක සාවි කරලා ඒකේ settings තියාගන්න විදිය. කියන්නේ LNB screw එක, ඒ වගේම azimuth angle එක, elevation angle එක, මේ angles GSAT 15 කියන satellite එක අනුව මේවා set කරගන්න විදිය තමයි මම අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඉතින් antenna එක සාවි කරලා මේ settings තුන තියෙන විදිය මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් අපි ඊළඟ video එකෙන් receiver එක සම්බන්ධ කරලා receiver එකට අවශ්‍ය කරන data දීලා receiver එක tune කරලා channels අරගන්න විදිය මම ඔයගොල්ලන්ට ඊළඟ video එකෙන් අරගෙන එනවා අනිවාර්යෙන්ම. ඉතින් කවුරු හරි අලුතෙන් අද channel එකට එකතු වෙන කෙනෙක් ඉන්නවා නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන් අතර share කරන්න. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඒ කියන්නේ අලුතෙන් ආපු කට්ටිය පහළ subscribe button එක press කරලා subscribe කරලා තියන්න. ඒ වගේම යාළුවන් අතර share කරන ඔබ පහළ bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔබට පුළුවන් අපි අලුතෙන්ම video එකක් දැම්මම notification එකක් ඔබගේ උදවලකතනෙට ගෙන්වා ගන්න. ඉතින් අපි එහෙනම් වැඩි කතා බහක් නැතුව අද වීඩියෝ එකට යමු. වීඩියෝ එක පිළිබඳව ප්‍රශ්න ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් අහන්න. ඒ සියල්ලට මම ඔබට උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. GSAT 15 කියන චන්ද්‍රිකාවෙන් සිග්නල් ලබා ගන්න මම භාවිතා කරන්නේ භාවිතයෙන් ඉවත් කරපු ඩයලොග් TV ඩිෂ් ඇන්ටනා එකක්. මේක KU band ඇන්ටනා එකක් සෙන්ටිමීටර් 60 ප්‍රමාණයේ. ඉතින් මේ ඩිෂ් එකෙන් තමයි මම ඔයගොල්ලන්ට සැටලයිට් channels අරගෙන පෙන්නන්නේ. ඉතින් මේ ඩිෂ් එක ගත්තම මම කිව්වා වගේ ඔයගොල්ලන්ට පේනවා මේකේ ඔබට පේනවා මෙතන elevation angle එක තියන්න තියෙන මං කිව්වා යට බ්‍රැකට් එකේ සඳහන් කරලා තියෙනවා අංශ ගණන් කියලා. ඔබට හොඳට පේනවා ඇති. මේ දෙපැත්තෙම තියෙනවා. මේ තියෙන්නේ 60 50 40 30 20 10. ඒ වගේම මෙතන තියෙන 80 70 60 50. ඉතින් ඕගොල්ලන්ට මෙන්න මේ මෙතන මේ ඕගොල්ලන්ට පේනවා ඉරාක් මෙන්න මේ සලකුණකට තමයි අපි නියම අංශ ගානට මේක ඇඩ්ජස්ට් කරලා මේ නට් දෙක තද කරන්න ඕන. රයිට්. මේ පැත්තෙත් මෙන්න මෙතන තියෙනවා ඒ සලකුණ. මේක එතන පේන්නේ නැහැ මේ නට් එකට බැහිලා. මේ යන්තම් මෙතන තියෙනවා රයිට්. මේ වගේම දෙපැත්තෙම තියෙනවා මේ සලකුණු දෙකක්. ඕගොල්ලෝ හයි කරන එලිවේෂන් එක අනුව ඔයගොල්ලන්ට පුළුවන් මොන පැත්තෙන්ද මේ අංශ ගාන ගන්න කියන එක තීරණය කරන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒක ඔයගොල්ලන්ට සවිකරන අවස්ථාවේ අවබෝධ වෙනවා කොහොමද මේක ගන්න කියන එක පිළිබඳව. ඉතින් මෙන්න මේ සලකුණු කරලා තියෙන මේ ඉරට හරියට අංශ ගාන අපි තියලා තද කරගන්න ඕන. ඉතින් මම දැන් ඉදිරියේදී පෙන්නනවා GSAT 15ට අපි මේ අංශ ගාන හරියට තියලා මේක සෙටින්ග්ස් කරන හැටි. ඉතින් ඒ වගේම මම ඔයගොල්ලන්ට පෙන්නනවා දැන් මේ භාවිතයෙන් ඉවත් කරපු ඩයලොග් ඇන්ටනාව. ඉතින් මේකේ බේස් එක තියෙනවා. අපි ඇන්ටනාව හයි කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් මම ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා දෙනවා. මේ තියෙන ඇන්ටනා බේස් එක right. බ්‍රැකට් එකත් එක බේස් එක තියෙන අපි මේක හරියට සවි කර ගන්න ඕන ලෙවල් කරලා. ඒ වගේම LNB බ්‍රැකට් එකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. LNB arm එක sorry LNB arm එකක් තියෙනවා මෙතන. LNB आम එක සාවිකරණ විදිහත් මම ඔයගොල්ලන්ට පෙන්නනවා. ඉතින් ඕනම මේ වගේ KU band addition antenna එක මම අර කිව්ව විදිහට අංශක ප්‍රමාණයන් සලකනු කරලා තියෙන නිසා ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. ඒ නියම elevation එක elevation angle එක නියම ආකාරයට තියාගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් LNB ආම් එක සාවිකරණ විදිය. මොකද ඔයගොල්ලෝ අලුතෙන්ම සැටලයිට් antenna එකක් ගත්තොත් ඒක සාවිකර ගන්න විදියත් ඔයගොල්ලෝ දැනගන්න ඕන. ඉතින් මම දැන් එහෙනම් පෙන්නන්න ඔයගොල්ලන්ට LNB ආම් එක සාවිකරණ ආකාරය. මේ ආකාරයට තමයි LNB ආම් එක සාවිකර ගන්න. ඉතින් මේක දැන් මේක ඩයලොග් TV ඩිෂ් ඇන්ටනා එක මේ විදියට උනාට ඔයගොල්ලෝ කඩෙන් ගන්නවා නම් KU band සැටලයිට් ඇන්ටනා එකක් ඒකෙදී මීට වෙනස් ආකාරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔයගොල්ලන්ට ඇන්ටනා එක ගන්නකොට ලැබෙන උපදෙස් අනුව ඒක සාවිකර ගන්න ඕන. මේ ආකාරයට සැටලයිට් ඇන්ටනා එකේ LNB ආම් එක සාවිකරගත්තට පස්සේ අපි ඊට පස්සේ සාවිකර ගන්න ඕන සැටලයිට් ඇන්ටනා එකේ බේස් එක. ඉතින් මේ බේස් එක සාවිකර ගන්න ආකාරය නිවැරදිව සාවිකර ගන්න ආකාරය ඉතාම වැදගත්. මොකද අපි මේක හරියටම ඇන්ටනා එක සාවිකර ගන්න නම් මේ බේස් එක නිවැරදි ආකාරයට සාවිකර ගන්න ඕන. ඉතින් මම ඔබට දැන් ඊළඟ වීඩියෝ එකකට අරගෙන එනවා කොහොමද මේ බේස් එක සාවිකර ගන්නෙ කියන එක පිළිබඳව. මම දැන් ඔබට කියලා දෙන්නේ සැටලයිට් ඇන්ටනා එකේ බේස් එක නිවැරදිව බිත්ති එක සවි කරනවා නම් කොහොමද සවි කරගන්නේ කියන එක පිළිබඳව. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ බිත්ති එක සවි කරගන්නවා නම් මේ වීඩියෝ එකෙන් පේන විදිහට ඔයගොල්ලෝ ලෙවල් එකක් භාවිතා කරලා මේ විදිහට හරියටම සැටලයිට් ඇන්ටනා එකේ බේස් එක ලෙවල් එක හැටියට හරියටම කෙලින් පීටුවා ගන්න ඕන. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ ස්ථානවල සිදුරු ලකුණු කරලා ඒවයි ඔබට පුළුවන් ඇන්කර් බෝල් දාලා මේ බේස් එක නිවැරදි ආකාරයට සම්බන්ධ කරගන්න. ඉතින් මේ ලෙවල් එක තියලා හරියට කෙලින් සම්බන්ධ කරගන්න එක ඉතාම වැදගත්. මොකද නැත්නම් අපිට ඇන්ටනා එක නිසි ආකාරව සවි කරගන්න බැරි වෙනවා. ඉතින් මම දැන් ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ ඇන්ටනා බේස් එකම කොන්ක්‍රීට් පොලොවක එහෙම නැත්නම් සිමෙන්ති පොලොවක සම්බන්ධ කරනවා නම් ඒත් අපි ලෙවල් කරලා තමයි මේක හරියටම සම්බන්ධ කරන්න ඕන. මම දැන් ඒක කොහොමද කියන එක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. සිමෙන්ති පොලොවක හෝ කොන්ක්‍රීට් පොලොවක ඔයගොල්ලෝ සැටලයිට් ඇන්ටනා බේස් එක සම්බන්ධ කරනවා නම් මෙන්න මේ විදිහට තමයි ඒත් ඔයගොල්ලෝ ලෙවල් කරගන්න ඕන හරියටම. මේ විදිහට තියලා හරියට කෙලින් බලලා ඔයගොල්ලෝ මේ ලෙවල් එකෙන් මේක හරියට කෙලින් සවි කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට ලෙවල් එක බැලුවට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් සිදුරු වල සලකුණු යොදා ගන්න. ඊට පස්සේ ඩ්‍රිල් එකකින් ඉදලා ඇන්කර් බෝඩ් දාලා මේක සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ ආම් එකේ මේ කොටස ඔයගොල්ලන්ට මෙන්න මේ ඇන දෙක බුරුල් කරාම මේක අනිත් පැත්තට හරව ගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහට මේක මෙන්න මේ ඇන දෙක බුරුල් කරාම මේ ආම් එක එහා මෙහා කරලා මේ මෙතන ඔයගොල්ලෝ මේක මේ කට්ටයක් අපල තියෙන මේක දිගේ මේ යන්නේ යනවා. ඒතර මේ ආම් එක එහාට මෙහාට කරගන්න පුළුවන්. ඉතින් ඔය විදියට තමයි සැටලයිට් ඇන්ටනා එක බේස් එක බිත්තියක හෝ බිමක සම්බන්ධ කරගන්නේ. ඉතින් ඇන්කර් බෝල් දාලා සවි කරගන්න විදිය ගැන ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඩ්‍රිල් එකකින් සිදුරක් විදලා ඇන්කර් බෝල්ට් එකක් දාලා තද කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. ඉතින් මම ඇත්තටම දැන් මේ ඇන්ටනා එක ඔයගොල්ලන්ට සවි කරලා පෙන්නනවා. ඉතින් මේක සවි කරලා පෙන්නන්නේ ඩ්‍රිල් එක කියන්නේ බිත්තියක් විදලවත් කොන්ක්‍රීට් එකක් විදලවත් නෙමෙයි. මම ග්‍රිල් එකක් අස්සෙන් ආම් එකක් දාලා කොහොම හරි මේක කෙලින් අතට සම්බන්ධ කරලා තමයි මම පෙන්නන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඕගොල්ලෝ සම්බන්ධ කරන තැනදී ඒ අවශ්‍ය විදියට කොහොම හරි මේ ආම් එක කෙලින් සැටලයිට් ඇන්ටනා එකේ මේ ආම් එකත් එක්ක මේ බේස් එක හරි කෙලින් සවි වෙන්න තමයි ඕන. ඉතින් ඒක ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි කරගන්න පුළුවන්. මම දැන් ඊළඟට ඕගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද අපි මේකේ සෙටින්ග්ස් ඒ කියන්නේ ඇන්ගල්ස් කොහොමද තියාගන්නේ කියන එක පිළිබඳව මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඔව් මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේදී කිව්වා අපි සැටලයිට් ඇන්ටනා එකක් සවි කරනකොට අපි සවි කරාට පස්සේ මේකේ සෙටින්ග්ස් තුනක් අපි හදාන්න ඕනේ. එකක් තමයි මම ඕගොල්ලන්ට කිව්වා එලිවේෂන් ඇන්ගල් එක, ඊළඟට ඇසිමුත් ඇන්ගල් එක, අනිත් එක තමයි LNB ස්ක්‍රූ එක. ඉතින් මේ තුන අපි නිවැරදිව තියෙන විදිය එහෙම නැත්නම් නිවැරදිව මේක සෙට් කරගන්න විදිය තමයි මම දැන් ඔයගොල්ලන්ට මේ කියලා දෙන්න හදන්නේ. අපි ඉස්සෙල්ලාම LNB ස්ක්‍රූ එක තියාගමු. මම ඔයගොල්ලන්ට කිව්වා LNB එකේ ලකුණු කරලා තියෙනවා අංශක ගණන්. ඒ වගේම LNB බ්‍රැකට් එකේ බිඳුව කියලා එතන බිඳුව හෝ ඉරක් සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මෙතන ඔයගොල්ලෝ පේනවා මේ තියෙන්නේ LNB බ්‍රැකට් එක. මේ බ්‍රැකට් එකේ ඔතන වෙනවා මෙතන බිඳුව කියලා තියෙනවා. මේ 20 කියලා මේ හරිය තියෙනවා. මේ පැත්තෙත් 20 කියලා තියෙනවා. අපිට මේ බිඳුව කියන එක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙතන ඕගොල්ලෝ පේනවා මේ මෙතන තියෙන්නේ මැද තියෙන බිඳුව. ඊට පස්සේ මෙතන ධන 25, ධන 50, ධන 75. මේ පැත්තෙත් එහෙමයි ඍණ 25, ඍණ 50, ඍණ 75. ඉතින් අපි මේක දැන් හරියට නිවැරදිව තියන්න වෙන මේ මේ අංශක අපි තියන්න ඕන අංශ ගාන හරියට වෙන මේ බිඳුව කෙලින් තියෙන ඉර කෙලින් තමයි අපි මේක සෙට් කරගන්න ඕන. ඉතින් GSAT 15 සැටලයිට් එක ගත්තම මම ඔයගොල්ලන්ට ඩිෂ් පොයින්ට් කියන වෙබ් එකෙන් ඔයගොල්ලන්ට පෙන්නවා මේකේ LNB ස්කෝර් එක තියෙන්න ඕන විදිය. ඒකේ තිබුණේ ඍණ 65.1ක්. ඒතකොට ඍණ 65.1ක් අපි තියන්න ඕන නම් මේ මම ඇඟිල්ල තියලා තියෙන බිඳුව ඊට පස්සේ මෙතන තියෙන 25, මෙතන තියෙන 50, ඊට පස්සේ මෙතන තියෙන 75. මෙන්න මේ 50යි 75යි අතර තමයි මේ තියෙන ඍණ පැත්ත, මේ පැත්ත ධන පැත්ත. මේ ඍණ 25යි, sorry ඍණ 50යි 75යි අතර තමයි ඍණ 65.1 තියෙන්නේ. ඉතින් අපි ඒක හරියටම මෙන්න මේ විදියට මෙන්න බිඳුව කෙලින් මෙහෙම කරකවලා ඍණ 65 වගේ තියාගන්න ඕන. ඔයගොල්ලෝ දැන් 75 මෙතන තියෙන්නේ. ඉතින් 65 වගේ අපි ආසන්නයෙන් හිතලා ওই විදිහට තියන්න ඕන. මේක පොඩ්ඩක් එහාම යවනවා කියලා ගන්නවා. ඊට පස්සේ අපි LNB බ්‍රැකට් එකේ යන්නේ මේ විදිහට තද කර ගන්නවා. ඉතින් මම මේ පෙන්නුවේ පළවෙනි සෙටින් එක LNB ස්කෝර් එක තියාගන්න විදිය. ඉතින් ඒගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මේකේ වැදගත්ම දෙයක් කියන්න ඕන. මේක දැන් අපිට මේක දශමයටම තියෙන්න ඕනේ නැහැ. මේක පොඩ්ඩක් එහා දැන් මේ හරියට ආව දැන් ඍණ 50යි ඍණ 75යි අතරට වගේ මේ වගේ සෙට් වුණාම හොඳටම ඇති. මොකද මේක දශමයටම තියන්න ඕනේ නැහැ. නමුත් අපි හරියටම තියා ගන්න ඕන එක තමයි එලිවේෂන් ඇන්ගල් එකයි ඇසිමුත් ඇන්ගල් එකයි. ඉතින් මේක මේ විදිහට ඔකනට ඉතාලම පහසුවෙන් තියා ගන්න පුළුවන්. අපි දැන් ඍණ 50 සහ ඍණ 75 අතර මේ විදිහට සෙට් කරලා LNB බ්‍රැකට් එක තද කරා. ඉතින් මම දැන් ඊළඟට ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඊළඟ සෙටින් එක අපි කරන විදිය. මේක ඊළඟට අපි සෙට් කර ගන්න ඕන එලිවේෂන් ඇන්ගල් එක. ඉතින් GSAT 15 කියන සැටලයිට් එකේ එලිවේෂන් ඇන්ගල් එක මම ඔයාලට පෙන්වුවා. ඩිෂ් පොයින්ටර් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා එලිවේෂන් ඇන්ගල් එක අපි හොයාගත්තා. අංශක 73.3ක්. 73.3ක් තමයි එලිවේෂන් ඇන්ගල් එක. ඉතින් අපි මේක හරියටම මේක සෙට් කරගන්න ඕන. දැන් මෙතන ඕලොන පේනවා. මෙන්න මේ LNB ආම් එක අපි දැන් sorry අපි සැටලයිට් ඇන්ටනා එකේ මෙන්න මේ ඇන්ට්‍රාව සවි කරන ආම් එක හරියටම දැන් මේ අවස්ථාවේ තියෙන්න ඕන. ඕල් මම පෙන්නන්නම් හරියටම මේක කෙලින් තියෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ ආම් එක ලෙවල් එක තියලා බලන්න හරියටම කෙලින්. ඒ කියන්නේ කෙලින් මේක සෙට් කර ගන්න ඕන. රයිට්. ඉතින් ඒක ඕගොල්ලන්ට පුළුවන් පල්ලෙහා තියෙන මම පෙන්නුවා අර ඇන දෙක බුරුල් කරලා ඕගොල්ලන්ට මේක කෙලින් සවි කර ගන්න පුළුවන්. හොඳට බලන්න මෙන්න මේ ආම් එක හරි කෙලින් තියෙන්න ඕන. රයිට්. මොකද නැත්නම් අපි මෙතන අංශ ගාන තිව්වට තේරුමක් වෙන්නේ නැහැ. මේ ආම් එක එක්කෝ ඇද වෙලා තියෙනවා නම් හරි එහෙම වුණොත් අපි මේ අංශ ගාන තිව්වට මේක වෙනස් වෙනවා. මේ ආම් එක කෙලින්ද කියලා ඔයගොල්ලෝ ලෙවල් එක තියලා හරියටම බලා ගන්න ඕන. ඉතින් මේකෙදි එලිවේෂන් ඇන්ගල් එක අපි 73.3යි කියලා හොයාගත්තා. මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් හරියටම මම අර කලින් පෙන්වුව විදිහට 73.3ට තියලා මේ ඇන දෙක තද කරගන්න. ඉතින් මේක ඇන දෙක යම් ප්‍රමාණයකට තද කරන. මොකද අපිට පොඩ්ඩක් එහාම එහා කරන්න පුළුවන් වෙන්න ඕන තද කරන්න. මොකද අපි තාම ටීවී එකට සම්බන්ධ කරලා මේක හරියටම ස්ථිර කරගත්තේ නැති නිසා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට අවශ්‍ය කියන්නේ 73.3ට වගේ බලලා තියලා බාගෙට වගේ මේ යන දෙක තද කරගෙන තියාගන්න. එතකොට අපිට පුළුවන් ඊළඟට ටියුන් ඇන්ට්‍රා එක සැටලයිට් රිසීවර් එක සම්බන්ධ කරලා මේක ටියුන් කරනකොට අපිට හරියටම මේක සෙට් කරගන්න පුළුවන්. මම ඒක කරන විදිහත් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් මේ විදිහට බාගෙට තද කරගෙන තියාගන්න. ඉතින් වැදගත්ම දේ තමයි මේ ඇන්ට්‍රාව සව් වෙන ආම් එක හරියටම කෙලින් අතර සම්බන්ධ වෙලා තියෙන්න ඕන. ඒක කෙලින් අතර සම්බන්ධ වුණොත් අපි මෙතන මේ තියෙන අංශ ගාන වෙනස් වෙනවා. රයිට්. ඉතින් ඒක ඕගොල්ලෝ මම හිතන්නේ පැහැදිලි වෙනවා ඇති. මම කිව්වේ මොකක්ද කියන එක. ඒක ලෙවල් එක තියලා මම කෙලින් තියනවාද කියලා හරියටම ඕගොල්ලෝ බලා ගන්න. ඔව් අපි දැන් සෙටින්ග්ස් තුනෙන් සෙටින්ග්ස් දෙකක්ම සෙට් කරලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ තුන්වෙනි සෙටින් එක. ඒ කියන්නේ ඇසිමුත් ඇන්ගල් එක හරියටම තියාගන්න විදිය තමයි මම දැන් ඔයාලට කියන්න හදන්නේ. ඉතින් මම ඊට කලින් තා පොඩ්ඩක් පැහැදිලි කරන්නම් මෙන්න මේ ඇන්ටනා එක සව් වෙන වෙන මේ ආම් එක තමයි මම කිව්වේ හරි කෙලින් තියෙන්න ඕන කියලා. මොකද නැත්නම් අපි මෙතන ආන්සර් ගන්නට ඇන්ටනා ඇඩ්ජස්ට් කරාට වැඩක් වෙන්නේ නැහැ. මේක එක්කෝ පහත් වෙලා හරි කෙලින් නැතුව ඊට වඩා උස් වෙලා හරි තියෙනවා නම් මේ ආන්සර් ගන්න වෙනස් වෙනවා. ඒක මම හිතන්නේ ඕගොල්ලෝ පේනවා ඇති. ඕගොල්ලන්ට මේ ආම් එක හරියට කෙලින් තියා ගන්න පුළුවන්. ඇන්ටනා බේස් එක ගාව මේ ආම් එක සම්බන්ධ වෙලා තියෙන ඇන දෙක මම කලින් පෙන්නුවා. ඒ ඇන දෙක බුල් කරලා හරියටම ලෙවල් එක බලලා මේක කෙලින් ආවට පස්සේ ඒ ඇන දෙක තද කරගන්න. නැත්නම් මේ ඇන්ගල් එක වෙනස් වෙන නිසා. ඉතින් දැන් ඇසුමිත් ඇන්ගල් එක අපි තියා ගන්න ඕනේ. ඒකට ඔයගොල්ලන්ට මාලිමාවක් ඕන. අනිවාර්යයෙන්ම කොම්පස් එකක් ඕන. ඉතින් මාලිමාව ගත්තට පස්සේ මේ විදියට ඔයගොල්ලෝ තියා ගන්න ඕන. මෙන්න මේ මාලිමාව මේ ඇන්ටනා බ්‍රැකට් එකේ කෙලින් වගේ තියා ගන්න ඕන. ඉතින් මේ විදියට මාලිමාව ගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙහෙම ඇන්ටනා බ්‍රැකට් එක කෙලින් තියලා ඊට පස්සේ මෙහෙම මාලිමාව තිබුණාට පස්සේ ඔයගොල්ලෝ දැන් මාලිමාවේ උතුර පෙන්නනවා. රයිට්. උතුරේ ඉඳලා එක අංශක 116.5ක් තමයි අපි දැන් තියන්න ඕන මේ ඇසුමිත් ඇන්ගල් එක. රයිට්. ඒ කියන්නේ මේ ඇන්ටනාව හැරෙන්න ඕන. රයිට්. ඒතකොට උතුරේ ඉඳලා අංශක 116.5ක්. අපි මේක හොයාගත්තේ ඩිෂ් පොයින්ට් කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා GSAT කියන සැටලයිට් එකට දීලා ඊට පස්සේ ලොකේෂන් එක දුන්නාට පස්සේ අපිට ආපු විස්තර තමයි මේ. ඒක ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකේ පැහැදිලි වෙන්නේ නැති. ඒක සොයාගන්න විදිය. ඉතින් අංශක 116.5ක් ඇසුමිත් ඇන්ගල් එක තියන්න මෙහෙම මාලිමාව තිබුණට පස්සේ උතුරේ ඉඳලා බලන්න කොතෙන්ද 116.5 එන්නේ කියලා නේද. ඉතින් මේ විදිහට බැලුවට පස්සේ හරියටම 116.5 එන තැන ඔයගොල්ලෝ බලන්න. බැලුවට පස්සේ ඕලන්න පුළුවන් මේ විදිහට මොකක් හරි පූරක් වහේම නැත්නම් නියනක් එහෙම නැත්නම් කැඩිච්ච ඒරියල් එකක් ඔයක් තියලා හරියටම මම මේ කරන විදියට 116.5 කෙලින් දැන් 116.5 හරියටම වෙන ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන මේ විදියට ඒ කෙලින් මේ සැටලයිට් එක හරවන්න. අංශක 116.5ට හිටින විදියට හරවන්න. මේ විදියට 116.5 කෙලින් මෙහෙම ආම් එකක් තියාගන්න. ওই විදියට ඔයගොල්ලන්ට ඔන්නෝම හරව ගන්න පුළුවන්. රයිට්. ඉතින් ආසන්න වශයෙන් මේක හරවගෙන මෙන්න මේ ඇන දෙක භාගයට තද කරගන්න. එතකොට අපිට සැටලයිට් රිසීවර් එක සම්බන්ධ කරලා ටියුන් කරනකොට මේක හරියටම ස්ථිරව ඒ කියන්නේ කරකවලා නියම ගානට ආවට පස්සේ සෙට් කරන්න පුළුවන්. මේ විදිහට ආසන්න වශයෙන් 116.5 රඳවන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒක ගත්ත විදිහ ඊට පස්සේ මේ ඇන දෙක භාගයට තද කරලා තියන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේකට සැටලයිට් රිසීවර් එක සම්බන්ධ කරලා ඒ වගේම RG6 කේබල් එක දාලා LNB එකත් සැටලයිට් රිසීවර් එකත් සම්බන්ධ කරලා ඊට පස්සේ රිසීවර් එකෙන් අපිට පුළුවන් TV එකට සම්බන්ධ කරලා මේක ටියුන් කරන්න. ඉතින් ටියුන් කරන්න ඉස්සෙල්ලා අපිට සැටලයිට් රිසීවර් එකට අවශ්‍ය කරන දත්ත දෙන්න ඕන. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි එක දෙන්න ඕන, පොලරයිසේෂන් එක දෙන්න ඕන, ඒ වගේම සිම්බල් රේට් එක දෙන්න ඕන. ඉතින් මේ ටික කරන විදිය මම ගේන්නේ ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අද මම ඔබට අරගෙන ආවේ මේ සැටලයිට් ඩිෂ් ඇන්ටනා එක හරියටම සවි කරගෙන LNB ස්කෝ එක තියාගන්න විදිය, ඒ වගේම එලිවේෂන් ඇන්ගල් එක තියාගන්න විදිය, ඒ වගේම ඇසිමුත් ඇන්ගල් එක තියාගන්න විදිය. දැන් ඔයගොල්ලන්ට ඒක වඩාත් පැහැදිලි. මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන එනවා මේක වයර් එකෙන් සම්බන්ධ කරලා ඊට පස්සේ අපි සැටලයිට් රිසීවර් එකට අවශ්‍ය කරන ඩේටා තුන. ඒ ඩේටාස් අපි දීලා මේක සැටලයිට් ඇන්ටනා එක සවි කරාට පස්සේ, කියන්නේ කේබල් එකෙන් සම්බන්ධ කරාට පස්සේ රිසීවර් එක ටියුන් කරලා කොහොමද අපි මේ channels ගන්න කියන එක මම ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලන්ට අද වීඩියෝ එක පිළිබඳව මොන හරි ගැටලු තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් මගෙන් අහන්න. එතකොට මට පුළුවන් ඒවට උත්තර දෙන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳ නම් යාළුවත් අතරට ෂෙයා කරන්න. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැනම් පහල subscribe button එක press කරලා subscribe කරලා යන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන වීඩියෝස් වල notification ගෙන්නා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් එහෙනම් නැවතත් හමු වෙමු. බොහොම ස්තුතියි.